මං කැමති බුද්ධිගලණය ගැන ටිකක් කතා කරන්න. වෙලාවකට මට හිතෙනවා මං විතරක් ලංකාව විතරයිද කියලා මගේ යාළුවත් එක්ක කතා කරාම. එයි. හා. මගේ යාළුව අහනහන අය කට්ටිය කියන්නේ එක්ක කැම්පස් යනවා ඊට පස්සේ රට යනවා. අද අයිලන්ඩ් රැන්කර්ස්ලත් එක්ක ටිකක් කතා කරා. හැම ගොඩක් කට්ටිය රට යන්න හිතාගෙන ඉන්නේ. ඒ වුණාට මං දකින්න කැම්පස් වල උද්ඝෝෂණ හැම කරද්දිත් මහ පොළ වැඩි කරන්න ඔක්කොම කියලා එයාලා ඉල්ලනවා. හැබැයි ඇහුවම ඒ තියට තමයි යන්නේ ඔක්කොම නිදහස් අධ්‍යාපනය අරගෙන. එතකොට එතන මොකද්ද ආකල්පමය වෙනස වෙන්න ඕනේ? ඒක ප්‍රශ්නයක්. අපි ඉස්සර ඔක්කොමටම නිදහස් අධ්‍යාපනයේ ලංකාවේ ඉන්න. මොකද ජනතාව තමයි බදු ගෙවන්නේ. බදු වලින් තමයි අපි අධ්‍යාපනයට ගෙවන්නේ. ඉතින් දැන් පිට යනවා නම් මොකද්ද කරන්න එක දැන්ට අදහස් සාකච්ඡා කරගෙන යන්න අපි මොකද්ද කරන්න කියලා. මට හිතෙන්නේ ගොඩක් කට්ටිය එකක් බලන්නේ අලුත් විශ්වවිද්‍යාල සංඛ්‍යාව විගහට වැඩි කරන්න. විශේෂයෙන්ම ටෙක්නොලොජිකල් යුනිවර්සිටි තාක්ෂණ විශ්වවිද්‍යාල. එතකොට කට්ටියක් ඉඳී කට්ටියක් යයි. ඔතන යන්නේ සමහර විෂයන් අනික් අය යන්නේ නැහැ. කලාහෙම කරන්න යන්නේ. මේක ලොකු ප්‍රශ්නයක්. අපිට සංඛ්‍යාව වැඩි කරත් එක ප්‍රශ්නයක් තියෙන්නේ නිදහස් අධ්‍යාපනය ලැබනවා නම් අයිතියක් තියෙනවද රටින් පිට වෙලා යන්න. ගොඩක් කට්ටිය තමන්ට ලැබෙන දේවල් ගැන විතරයි හිතන්නේ දෙන්න පුළුවන් දේ ගැන හිතන්නේ නැති මේක. දැන් තියෙනවා SLIIT වාගේ ඔය රොයල් ඉන්ස්ටිටියුට් වාගේ ආයතන එතන තමන් ගෙවලා යන්නේ. මෙතන ජනතාව ගෙවන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක් අපිට කතා කරන්න තියෙනවා. බහුතරය මං හිතන්නේ ටියුෂන් යනවා කියන්නේ පාසලෙන් වෙන්නේ නැහැ හරි එහෙම නැත්නම් පාසලෙන් වෙනකොටස ආයේ ආවර්ජනය කරගන්න හරි කියන අදහසින් තමයි ටියුෂන් යන්නේ. එතනදී මම හිතන දෙයක් තමයි ටියුෂන් එකේදී සහ අපේ පාසලේදී තියෙන වෙනස්කම විදිහට පාසලේ අපිට තියෙන විනාඩි 40 කාලච්ඡේද. ටියුෂන් ක්ලාස් එකකට ගිහාම පැය 5ක විතර එකම විෂය එක දිගට විනාඩි 40 කාලච්ඡේදවල කඩද්දී වෙන පළවෙනි දේ තමයි සැරෙන් සැරේට ගුරුවරු මාරු වෙද්දී අපි අර විෂයෙන් වෙන විෂයකට යනවා. ඒ ලෙවල් කිව්වහම ගොඩක් ළමයි ටිකක් තැම්පත් වෙලා ඉන්න වයස. එතකොට අර පුංචි ළමයින්ගේ වගේ විනාඩි 40ට යන ඕනේ කියලා මම හිතන්නේ නැහැ. මං හිතනවා ඒකත් එක හේතුවක් කියලා. ඉස්කෝලේට ළමයි වැඩිපුර අද්ද ගන්න වගේ දෙයක් කරන්න මේ ප්‍රැක්ටිකල් පැත්ත වැඩි කරොත්. දැන් අපේ මම කළේ බයෝ සයන්ස්. අපේ විෂය ධාරාවේ ප්‍රැක්ටිකල් ගොඩක් තිබ්බා. නමුත් ඇත්තටම පාසලේ ප්‍රැක්ටිකල් කරන්න අපේ පාසලේ නම් ඇත්තටම පහසුකම් තිබ්බා. මම දැනුවත්ව බොහෝ පාසල්වල පහසුකම් නැහැ. ඉතින් ඒ පහසුකම් ටික නගා සිටවලා ප්‍රැක්ටිකල් වලට අදාළ දේවල් ටික වුණොත් බොහෝ දුරට ළමයි පාසල වෙත යොමු වෙයි කියලා මම හිතනවා. ඒ කියන්නේ අර තියරි පැත්ත ගන්නේ නැතුව. ඒ වගේම මම 2021 කෙනෙක්. ඒ හින්දා මට පාසලේ වගේම කැම්පස් එකේ අත්දැකීමුත් ටිකක් තියෙනවා. එතකොට අපේ කැම්පස් වල කැම්පස් එක සහ රජය කියන්නේ නිතරම ගැටෙන තැන. ඒ හින්දා මං හිතන්නේ අපේ කැම්පස් වල ඒ ප්‍රශ්න වලට ඔබතුමාට පුළුවන් නම් Zoom meeting එකක් හරි එයාලට කතා කරන්න අවස්ථාවක් දෙනවා නම් ඒ ගැටුම් ගොඩක් අඩු වෙයි කියලා හිතනවා. මොකද නැත්තම් එයාලා මෙහි සංවිධානය වෙනවා, රජය දන්නේ නැහැ ප්‍රශ්න මොකද්ද කියලා. එතනින් අර ගැටුම නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. බොහොම ස්තුතියි. මම මේ මෙතුමට කියන්නම් කතා කරන්න කියලා. ප්‍රශ්න ටික මෙතුමයි රණසිංහ මහත්මයයි දෙන්නම එකට එකතු වෙලා ප්‍රශ්න අරගන්න. මට එක ප්‍රශ්නයක් තියෙනවා. පෙළපත් හොඳ මේ ටියුෂන් ක්ලාස් එකේද පාසලේද? රිසෝස් බුක්. ඔව් ඔව්. අනිවාර්යයෙන්ම රිසෝස් බුක් එක හොඳයි. හා? රිසෝස් බුක් එක හොඳයි. ටියුෂන් ඒව එච්චර නැහැ. ඒ කියන්නේ අපිට ගැළපෙන විදිහටම රිසෝස් බුක් එක තමයි හරියන්නේ අපිට. මේ පාසලේ. ඔව්. එතකොට කොහොමද ඒකයි අර අතන ලැබෙන පෑය පහේ ලැබෙන ලෙක්චර් එකයි ගැළපෙන්නේ? බොහෝ වෙලාවට ඒක වෙන්නේ ඒ රිසෝස් එකම තමයි අපිට ටියුෂන් එකේදීත් කරන්නේ. සර් මම මේ 2021 තමයි එනර් කරේ. 2021 ආර්ට් ස්ට්‍රීම් එකේ අයිලන්ඩ් සකන්. එතකොට මට ලෝ යන්න පුළුවන් වුණත් මම චූටි කාලේ ඉඳන් අදහස ආසාව තිබ්බේ ෆැෂන් ඩිසයින් එකක් වෙන්න. ඉතින් මම මොරටෝ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තියෙන ෆැෂන් ඩිසයින් ඩිග්‍රී එක තමයි දැන් කරන්නේ. මම එච්චර ආසාවෙන් ඉඳලා දැන් මම ඒ ඩිග්‍රී එකට ගියත් මට දැන් හිතෙනවා සහ මට ලංකාවේ තියෙන තත්ත්වය දැන් තමයි තේරෙන්නේ ඒ ඩිග්‍රී එකට ගියාම. ඉතින් අර මම කැමති පැත්තට මම ගියත් මම ලංකාවේ රැඳිලා දෙයක් ලංකාවට කරන්න ෆැෂන් ඩිසයින් කෙනෙක් විදියට ජොබ් රෝල් එකක් ලංකාවේ මම දකින්නේ නැහැ. ඒ කියන්නේ ෆැෂන් ඩිසයින් එකක් විදියට ඉන්ඩස්ට්‍රියක ඉන්න කෙනා නෙමෙයි අපි පිටරට දකින්න ෆැෂන් ඩිසයින් කියන්නේ. ඉතින් එතකොට එතනදී ලංකාවේ රැඳෙන්නේ නැතුව යන්න එක බුද්ධිගලණයට හේතුවක් කියලා මම හිතනවා. එහෙම